ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අද චීනය බරපතල විදිහට මේ වෛරසයෙන් පීඩා ලබලා තියෙනවා. චීනයේ ජනතාව විශාල වශයෙන් භීතියට පත්වෙලා ඉන්නවා. ඊට සමගාමීව මේක ලෝකයේ විවිධ රටවල්වල මේ වෛරසය වෙනුවෙන් විශාල භීතියකට ලක් වෙලා ඉන්නවා. මේක සීග්‍රයෙන් පැතිරී යන තත්ත්වයක් තියෙනවා. එතකොට අපේ ලංකාවෙත් දැන් මේ වෙනකොට සුළු සිද්ධියක් දෙකක් අපිට වාර්තා වෙනවා. ඉතින් මම හිතන්නේ මේක චීනයේ සිද්ධ වුණා කියලා, අපි චීනයට ගොඩක් ඈතින් ඉන්න කියලා අපිට මේක බැහැර කරන්න බෑ. අපි විපක්ෂයේ හිටියා කියලා ආණ්ඩුව කරන්නේ අපි නෙමෙයි කියලා අපිට මේක බැහැර කරන්න බෑ. රටක් හැටියට, ජනතාවක් හැටියට මං හිතන්නේ මේ කොරෝනා වෛරසය හා සම්බන්ධ මේ භීතිකාව සහ මේ අවධානම පිළිබඳව අපි විපක්ෂයක් හැටියට මේ අවස්ථාවේදී අපේ විශේෂ අවධානය අපි යොමු කරනවා. අපි රජයට බල කරනවා වහාම මේ පිළිබඳව අවශ්‍ය වෙන සෞඛ්‍ය ක්‍රියාමාර්ග, ඒ රෝගයන් වැළැක්වීම සඳහා, මර්ධනය කිරීම සඳහා, අපේ රටට පැමිණීම වැළැක්වීම සඳහා අවශ්‍ය වෙන විධිවිධාන සහ ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගන්න. මේක සෙල්ලමක් නෙමෙයි, මේක දේශපාලනික ලකුණු ලබා ගන්න ක්‍රියාවලියක් නෙමෙයි, මේක දේශපාලන ධාතු ක්‍රියාවලියක් නෙමෙයි. මේකෙදි විපක්ෂයක් හැටියට අපි රජයට සම්පූර්ණයෙන් අපේ සහයෝගය ලබා දෙනවා. මේ කොරෝනා වසංගතය අපේ රටට පැමිණීම වළක්වා ගැනීමටත්, අපේ රටෙන් පුළුවන් තරම් අපේ ජනතාව මේ සඳහා බේරා ගැනීම සඳහාත් විපක්ෂයක් හැටියට අපි සම්පූර්ණයෙන් රජයට ඔවුන් යෝජනා කරන ඕනෑම දෙයකට අපි රජයට මේ අවස්ථාවේදී අපේ සහයෝගය ලබා දෙන බව අපි විශේෂයෙන් අපි ප්‍රකාශ කරන්න ඕනේ. අපි දැක්කා අපි ආණ්ඩු කරන කාලේ ඩෙංගු වසංගතය සීග්‍රයෙන් පැතිරමින් තිබිච්ච යුගයක් තිබුණා. ඒ සීග්‍රයෙන් පැතිරමින් තිබිච්ච යුගයේදී හිටපු විපක්ෂයේ මේ වර්තමාන ආණ්ඩුව, ඒ ආණ්ඩුවේ බලවතුන් ඒක තමන්ගේ දේශපාලන බඩගෝස්තරවාදය වෙනුවෙන් දේශපාලනික ඡන්දපදනම වැඩි කර ගැනීම සඳහා අපේ ආණ්ඩුවට මඩ ගහමින් ඉතාමත්ම සිදු නොකළ යුතු ආකාරයේ මැතිවරණ ව්‍යාපාර කළා ඒ ඩෙංගු වසංගතය අපේ රට තුළ සීග්‍රයෙන් පැතිරී යන අවස්ථාවේ. ඉතින් අපි බුද්ධිමත් විපක්ෂයක් හැටියට, මේ මහජනතාවට සමීප ජනතාවගේ විපක්ෂයක් හැටියට අපි රජයට ඕනෑම සහයෝගයක් අපි ලබා දෙනවා මේ කොරෝනා වසංගතය තුලින් අපේ රට බේරා ගැනීම සඳහා. අපි රජය එක්ක එකතු වෙලා අත්වල් බැඳගෙන ඕනෑම ක්‍රියාවලියකට සම්බන්ධ වෙන සූදානම්ය කියන කාරණය විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි කියන්නට කැමතියි. Breaking.lk